අයිබවන් වර්තමානයේ සිරස ටීවී රාත්‍රී 9ට සතිය දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යකව හමුව දන්නවා. ඒ තමයි නීල පබළු. මේ නීල පබළු ටෙලි නාට්‍ය ඇතුලේ චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ඒ සන්නාලියනේ. ඔබට මේ වීඩියෝ එක බලන්න හිටියොත් ඔබට දැනගන්න පුළුවන් නීල පබළු අවසන් වෙන්නේ කවද්ද කියලා. ගිහල බලමු චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා හලට. ඇත්තටම සන්නාලියකින් චිත්‍රපටයේ මම හිතන්නේ මම කරපු චිත්‍රපට අතරින් ඉතාමත් වෙනස් මාතෘකාවක් වෙනත් කතා තේමාවක් ගෙනෙන චිත්‍රපටයක්. ඉතින් මේක කියවෙන්නේ නිරූපකාවකට අත්වන ඉරණමක් ගැන කතා වෙන මේ චිත්‍රපටය. ඉතින් අපේ සමාජය ගොඩක් සිදුවෙන දේවල් ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම හිතන්නේ කුරුළු වගේ නවකයෙක් මෙවැනි හොඳ රංගනයක යෙදීම මට ඇත්තටම ඉතාමත් පුදුමයි. මම හිතුවේ නෑ ඇත්තටම මේ චිත්‍රපටයේ සාර්ථකත්වයේ තියෙන කුරුළු නිසා තමයි. මොකද කුරුළු වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මම හිතන මේ චිත්‍රපටය අලුත් තේමාවක් ගෙන ඉතින් සිංහල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ඇති වෙයි. ඉතින් ඒක නිසා ආරාධනා කරනවා ආදරෙන් ඇවිත් බලන්න කියලා චිත්‍රපටය. මං කිව්වා වගේ මම හිතන්නේ මේකේ මේ කුරුළුගේ රංගනය තමයි මේ සාර්ථකත්වයේ තියෙන්නේ. කුරුළුේ දෙන ඒ රංගනය තුලින් තමයි ප්‍රේක්ෂකයන්ව ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ ප්‍රවීණ නිලියකගේ රංගනයකට හා සමාන රංගනයක් මම හිතන්නේ. ඉතින් ඔබගේ පළවෙනි චිත්‍රපටය කොයි විදිහටද ඔබට මේක දැනෙන්නේ? ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මගේ පළවෙනි චිත්‍රපටය මං කලින් රඟපාලා තිබ්බේ නැහැ. ඉතින් ලොකු අභියෝගයක්. ඒකත් මට ලොකු සතුටක්. මට විශේෂයෙන්ම ප්‍රවීණ දක්ෂ නළුවෙක් එක්ක රඟපාන ලැබිච්ච එක රොෂාන් මහත්මයා. ඉතින් ගොඩාක් සතුටුයි මට මගේ පළවෙනි නිර්මාණයම මේ වගේ ලොකු තරුවක් එක්ක රඟපාන ලැබිච්ච එක. ඉතින් මට කියන්න තියෙන විශේෂයෙන්ම අපිට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඇවිල්ලා මේ චිත්‍රපටය බලන්න. මේ චිත්‍රපටය ඇත්තටම ලස්සන කතා තේමාවක් ඔස්සේ ගලාගෙන යන්නේ. ඉතින් ගොඩාක් සතුටුයි. මේකෙදි මම තෝරගත්තේ සුරූපී නිරූපිකාවක් සම්බන්ධව තියෙන කතාවක්. මොකද මම කලින් කරලා තිබුණේ කතාවලට වැඩිය මේකේ කතාව වෙනස්. ඉතින් ඒක නිසා ඉතින් මම හිතුවා ඒ වගේ මාතෘකාවක් යටතේ අලුතෙන් චිත්‍රපටය නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම මේ සන්නාලිය කියන චිත්‍රපටිය අර මම කලින් සඳහන් කරා වගේ නිරූපිකාවක් වටා ගෙතුණු රසවත් හැමෝටම රස විඳින්න පුළුවන් ගණේ චිත්‍රපටයක් නිර්මාණය කරේ. ඇත්තම කිව්වොත් වෘත්තියේ මම ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ චිත්‍රපට නිෂ්පාදනය කියන එක මට අලුත් දෙයක්. කොහොමුණත් මේක මට දැනගන්න ලැබුණු විදිහට මේ චිත්‍රපටයේ යම් කාලයක් තිරගත කරන්න අපහසු තත්ත්වයක හිර වෙලා තිබුණා. ඉතින් මං හිතුවා චිත්‍රපට කර්මාන්තයට යම් කිසි පෝෂණයක් අවශ්‍ය වෙලාවක ව්‍යාපාරිකයෙක් විදිහට මේක මං හිතනවා මම ගත්ත එක්තරා ආකාරයක රිස්ක එකක් කියලා. ඉතින් ඒ රිස්ක එක මම හරි විදිහට අරගෙන මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය අපිට ලංකාවේ අම්මතක නොවන සිනමා අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්කම උදා වේවි කියලා. කොහොමද ඔබ කිව්වා වගේ මේක ඇත්තටම මේ වෘතියෙන් මට මේක තියක් නුහුරු දෙයක්. හැබැයි මම විශ්වාස කරනවා අපේ කුරුළුත් ඒ වගේම රොෂාන් දනවනගේත් සහ අති දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දායකත්වයත් එක්ක මම විශ්වාස කරනවා මේක ලංකාවේ අංක එකේ සිනමා පටය බවට පත් වෙනවා විසකම. නීල බබුළු නාට්‍යයේදී මමත් චරිතයක් විදිහට එනවා මේ නාට්‍යයේ දමිළ ජාතික ගෙදර වැඩට ඉන්න තරුණයා. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද නීල බබුළු කණ්ඩායමට, ඒ වගේම සඳුන් රාජකරුණ අපේ ලලිත් වසන්ත ඇතුළු සියලු දෙනාටම. මොකද බොහොම සමගියෙන් සුවදව සුන්දරව කරපු නාට්‍යයක්. ඉතින් අද දවසේ වෙනම වැඩක් වෙනවා. ඉතින් ඒකටත් මට ආරාධනා ලැබිලා තිනවා. මං හිතන්නේ බොහොම සුන්දර රාත්‍රියක් වෙයි. නීල බබුළුත් එක ඉන්න ලංකාවේ ජනප්‍රිය නළුලියන් ගොඩක් ඉන්නවා. ඒ අතර මාත් ඉන්නවා. අපි හම්බෙමු හැමදාම නිල බබුලුතුනි. ජය වේවා.
සුබ දවසක් ඒවා. අතරම පසුබිම දැක්කොත් එහෙම සන්නාලිය කිව්වට මේ අතරම සිනමා නිර්මාණයක පසුබිම් ප්‍රචාරණ දැන්වීමක් තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. උනට මේක නීල පබුළු ටෙල් නාට්‍යයේම කොටසක්. අතරම නීල පබුළු කියන්නේ සිරස රූපාණියේ දැනට විකාශනය වෙන ටෙල් නාට්‍යයක්. අවුරුදු 4ක් විතර සිස්සේ අපි දීර්ඝ කාලයක් විකාශනය වෙච්ච තාමත් ජනප්‍රසාදයේ ඉහෙලිම තියෙන ටෙල් නාට්‍යයක් බවට පත් වෙලා තියෙන නීල පබුළු ටෙල් නාට්‍යයේ විශේෂම අවස්ථාවක් තමයි මේ අද දිනේදී රුගත කිරීම සිදු වෙන්නේ. එකක් තමයි එහි ප්‍රධාන චරිතය කරපු කුරුළු කුමාර මේඝවත්ත අපි ටෙනාට අතරතුර චිත්‍රපට නිරංග ශිල්පිනියක් විසියට අවතීර්ණ වීම තමයි මේ අද දිනේ රුගත කිරීම සිදු වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂක ඔබ කාලයක් නිල පබුලුත් එක්ක වැළඳගෙන සිටියා. ඒ සම්බන්ධව මම ගොඩාක් ස්තුති වෙනවා ආදරණීය ප්‍රේක්ෂක හැමෝටම. අද දිනේ විශේෂ දවසක් වෙනවා. ඉතින් පසුබිම මේ වේරුගත කරන විදිහ ඔබට දැක ගබලා ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක තවදුරටත් නිල පබුලුත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා. කොටස් අතර මේ වෙනකොට 1100 ගානක් විකාශනය වෙලා තියෙනවා. තව ලබන පෙබරවාරි 11 වෙනිදා තම මේ අවසාන කොටස විකාශනය වෙන්නේ. අන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ නීල පබළු ටෙලි නාට්‍යයේ චිත්‍රපටයක ප්‍රීමියර් එකකට. ඉතින් මාත් එක්ක ඉන්න අපේ අම්මා සුභද්‍රා, කොහොමද? ඉතින් ඒකනේ මම ප්‍රසන්ට් කරනවා. හරි, මම ප්‍රසන්ට්. ඔයා මං අහන්නම් ප්‍රශ්න ටික. මම ප්‍රසන්ට් කළා ඔයා. හරි. ඉතින් කොහොමද ඉතින් ඔයාට? අනේ පුතේ මට දැන් සනීප නැහැ. ලස්සන වෙලා කෙට්ටු වෙලා මොකද්ද රහස? රහස මං හිතන්නේ මට ලෙඩ. මට සනීප නැහැ. මට උගුර. ඒ නාට්‍යයටනේ ලෙඩ. ඇත්තට කොහොමද ලස්සන උනේ කියන්නකෝ. ඇත්තට ලස්සන උනේ චූරි ඩයට් එකක් කරා. මේ ඒක නාට්‍ය ලෙඩ. මේ ඒක ගැන කතා කළේ නැහැ. අපි මේ ඩ්‍රාමා එක ගැන කතා කරන්නේ මං ගැන නෙමෙයි. ඉතින් මේ මගේ ධෝනි. මට පළවෙනියටම හම්බුණ මුල්ම හම්බුණ ලොකුම ධෝනි. ලොකුම ධෝනි මට මෙච්චර ලොකු දුවෙක් හම්බුණ පළවෙනි ඩ්‍රාට්ටිය. ඉතින් ඒ නිසා ඉතින් දුවත් ලස්සනට ඉන්න නිසා මට අතින චුට්ටක් කෙට්ටු වෙන්නේ. ඉතින් බලනවානේ හැමෝම නාට්‍ය එකතු වෙලා බලනවානේ. ඒ වගේ මං හිතනවා ඉතින් දුවද චිත්‍රපටයක ප්‍රධාන චරිත රඟපානවා. ඉතින් මේ මං හිතනවා ආයෙත් ලස්සනට තියෙයි කියලා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. එහෙනම් තියමුනේ. අයිබෝන් බයි. නීල පබළු, මං හිතන්නේ ඕගොල්ලන්ගේ ආදරේ දිනාගත්ත ඒ ආදරණීය ටෙලි වෘතාන්තය අද බොහොම විශේෂ දවසක් බවට පත් වෙනවා. මං හිතන්නේ ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා නීල පබළු ටෙලි නාට්‍යයේ අපි රංගපාන රංගන ශිල්පීන් ශිල්පිනියන්ට වගේම කාර්ය මණ්ඩලයටත් අද බොහොම සුවිශේෂී දවසක්. ඒ වගේම නරඹන ආදරණීය ප්‍රේක්ෂකයන් වෙන ඔබටත් බොහොම සුවිශේෂී දවසක්. ඉතින් වසර ගණනාවක් පුරාවට නීල පබළු ටෙලි නාට්‍යයත් එක්ක හිටපු ඔබට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ අද ටිකක් අමුතු ජාතියේ වැඩක් තමයි ලෑස්තිලා තියෙන සූදානම් වෙලා ඉන්නේ. මම හිතන්නේ කට්ටියට පිටිපස්සේ පේනවත් ඇති, සහෝබ දකින්නත් ඇති. ඉතින් අද මේ කුරුළු කුමාරි රංගන ශිල්පිනියක් වෙනවා. මම මේ කියන්නේ නීල පබළු නාට්‍යයේ හැටියට. ඇයි නිලියක් බවට පත් වෙනවා? සිනමා නිලියක් බවට. ඉතින් අද ආදිත්‍ය විදියට මමත්, ඒ වගේම අපේ අභිමන් සුමිරානුත් එකතුලා ඉන්නවා. ඒ වගේම ඔබ ආදරය කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් එකතුලා ඉන්නවා. මේ හැමෝමත් එක්කලා අද වෙන්නේ මොකද්ද කියන වග බලාගෙන ඉන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. අයිබෝන්, ඉතින් නීල පබළුත් එක්ක තමයි අද සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම මේ ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය කිව්වොත් නිවැරදි. ඇත්තටම නීල පබළු අධ්‍යක්ෂණය සඳුන් රාජකරුණ මහත්මයාගේ. ඉතින් මේ සිංහ ප්‍රොඩක්ෂන් එකක් හරිම සුහදශීලී නාට්‍ය කණ්ඩායමක් තමයි ඉන්නේ. විශේෂයෙන්ම සඳුන් රාජකරුණ ගත්තාම ඒ අරනකොට අපේ සියලුම අය හරිම ආදරණීයයි. මම හිතන්නේ අපේ ඉන්ඩියන් ටෙලි නාට්‍ය තියෙන අතරේ ලාංකීය මේ වගේ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය වීම පිළිබඳව මහත් සන්තෝෂයට පත් වෙනවා. ඒ වගේම මේ කතාව දවසින් දවස හරි ලස්සනයි, කුතුහලයක් දෙනවා ප්‍රේක්ෂකයන්ට. ඒක තමයි විශේෂත්වය. ඉතින් මටත් මෙහි චරිතයන් නිරූපණය කරන්න ලැබිලා තිනවා ආදිත්‍යගේ ඔෆිස් එකේ සුභසිංහ. ඉතින් මට අලුත් අත්දැකීමක්. සෑහෙන පිටසක් එක්ක ලංකාවේ
දෙවන්තම නළලිය පිරිස සහභාගී වෙච්ච එකම නාට්‍යය තමයි නීලපබුළු. ඉතින් ශ්‍රී ලංකා YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා තිනවාද? ඒ සන්තෝෂයි. හැමෝටම නීලපබුළු නරඹන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා. අද දිනේදී අපි රූගත කරනවා නිලපබුල් ටෙන් නාට්‍ය. අපි ෆිල්ම් එකක් අවුට් කරන දර්ශන කීපයක් අපි රූගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් නිලපබුල් ටෙන් නාට්‍ය ප්‍රධාන චරිත සියල්ලම ඇවිල්ලා ඉන්නවා. මමත් ඇවිල්ලා ඉන්නවා නිලපබුල් ටෙන් නාට්‍ය අභිමන්. මේ වන විට ටෙලි නාට්‍ය කොටස් 1000 පසු කරලා සෑහෙන්න ඉදිරියට ඇවිල්ලා තියෙනවා. හැබැයි හැම තැනම හැමෝම කතා වෙන දෙයක් තමයි කොටස් 1000ක් පහු කරලත් කොහොමද අපි අපේ රේටින්ග්ස් අපේ තත්ත්වය සහ ප්‍රේක්ෂක ආදරේ මේ විදිහට රැකගෙන තියෙන්නේ කියන කාරණාව. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම පවුලක් විදිහට අපි හැමෝගෙම තියෙන සහයෝගය සහ අධ්‍යක්ෂකතුමා ඒ වගේම කතාව රචනා කරන රචකතුමා මේ සියලුම දෙනාගේ තියෙන එකමුතුකම සහ අවබෝධය. ඒ අනුව අපේ චරිත මරන්න නැතුව අපේ චරිත විනාශ කරන්න නැතුව චරිත හැම වෙලෙම ප්‍රාණවත් කරමින් මේ ටෙන් නාට්‍ය ඉදිරියට ගලාගෙන යනවා. නමුත් මම හිතනවා තවත් එපිසෝඩ් 100ක් 200ක් අතරතුර ටෙන් නාට්‍ය අවසානයේ ඔබට දැක් ගන්න පුළුවන් වෙයි කියලා. අභිමන්ගේ චරිතය මොකද වෙන්නේ කියන කාරණාව ගොඩක් දිනක් අහන කාරණාවක්. අභිමන්ව අයිති වෙන්නේ කුරුළුටද, පූජටද, අමයාටද කියන කාරණාව. පෞද්ගලික මම ගත්තොත් මම කැමති අභිමන්ව කුරුළුට අයිති වෙනවා නම්. හැබැයි මම දන්නේ අපේ රචකයා මොන විදිහට මේක තීරණය කරයිද කියලා. කොහොම නමුත් අවසානයේදී ඔබ පැතූ දේ පැතූ අයිරුනුත් හැබැයි ඔබ නොපැතූ දේනුත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අර කියන්නේ ෆුල් ඔෆ් සර්ප්‍රයිසස් කියන ටෙලි නාට්‍යයක්. ඒ සර්ප්‍රයිසස් බලන්න ඉදිරියට අපිත් එකතුලා ඉන්න නීලපබුල් ටෙලි නාට්‍යයත් සමඟ. අද අපි ඇවිල්ලා ඉන්නේ සිරස ටීවී නාලිකාවේ විකාශනය වෙන නීලපබුළු නාට්‍ය විශේෂ දර්ශනයකට. අපි මේ ස්ථානයේ අද දවසේ රූගත කිරීමක් කරනවා. තිරගත වීමට නියමිතව තිබූ කාලයක් තිරගත නොවී තිබූ චිත්‍රපටයක් තිරගත වීම ආරම්භ වෙනවා. අද මංගල දර්ශන මේ ස්ථානයේ පැවැත්වෙනවා. මගේ චරිතය නීලපබුළු නාට්‍ය තුළ චාමික. එමත් නැත්නම් කිව්වොත් අපේ මාධව විජයසිංහ සහෝදරය අපේ යාළුවා. මාධවගේ කතාවේ චරිතය ඔහු ව්‍යාපාරිකයෙක්, ඔහු ආදිත්‍ය, ආදිත්‍යගේ යාළුවා සහ ආදිත්‍යගේ ව්‍යාපාරයේ කළමනාකරු මම. ඉතින් අපේ ආයතනයෙන් තමයි මේ දර්ශන තිරගත වීම ආරම්භ වීමට පරක්කු වෙලා තිබිච්ච චිත්‍රපටය අපි සල්ලි දීලා අරගෙන අපි අද දවසේ ඉඳන් ප්‍රදර්ශනය පටන් ගන්න තැනට අපි අද ගෙනල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ දිගටම එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකන් චැනල් එකත් එක්ක. ඉතින් ඕගලන්ට තවත් තොරතුරු මේ චැනල් එකෙන් බලා ගන්න පුළුවන්. අවුරුදු ගානක් තිස්සේ නීලපබුළු ටෙලිනාට්‍ය සිරසහරා දිගහැර ආදරයෙන් රසවින්ද ටෙලිනාට්‍යයක් නීලපබුළු. ඉතින් එම ටෙලිනාට්‍ය ඇතුලේ තව කතාවක් යනවා. ඒ කියන්නේ චිත්‍රපටයක රූපගත කරගෙන මෙහි ප්‍රධාන නිළිය හැටියට රඟපාන කුරුළු. ඉතින් ඒකේ අධ්‍යක්ෂකවරයා මම. එතකොට රෝෂාන් තමයි ප්‍රධාන චරිතය කරන අනිත් නළුවා. ඉතින් මේ හැම එකම ඉතින් මම හිතන්නේ මේ ටෙලිනාට්‍ය මේ කාලයේ පුරාවට ඉතා ආදරෙන් බැලඳගත්තා. ඉතින් අද මේ චිත්‍රපටය රිලීස් කරන දවස. එහෙම නැත්නම් මේ නීලපබුළු නාට්‍ය මේ ටෙලිනාට්‍ය මේ චිත්‍රපටය අද රිලීස් එක. ඉතින් ඒකද හැම එක්කෙනෙක්ම නළුන්ලියෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයොත් ගොඩක් රසවින්දා මේ ටෙලිනාට්‍ය දවසින් දවස ජනප්‍රිය වුණා. ඒක නිසා තමයි මෙච්චර 1000 ගානක් ටෙලිනාට්‍ය විකාශනය වුණේ. ඉතින් මම සුබ පතනවා මේ හැම නළුනිලියෙකුටම, එක්කම එහි අධ්‍යක්ෂකවරයා සඳුන් රාජකරුණ. ඉතින් අපි හැම එක්කෙනෙක් එක්කම ඉතාම සහයෝගයෙන් වැඩ කරා. හැම දිනකටම මම සුබ පතනවා. බොහොම ස්තුතියි. අත්‍යවශ්‍යම කිව්වොත් නීලපබුළු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ සඳුන් රාජකරුණ හරහා. ඉතින් වේදිකාවෙන් ගත පන්නරෙත් එක්ක ටෙලි නාට්‍යයකට මම හිතන්නේ මට හම්බෙන්නේ ටෙලි නාට්‍යයේ මේ දක්වා කරපු ටෙලි නාට්‍යවල මට හොඳ කැරක්ටරයක් හම්බෙන පසන් කියන චරිතේ. ඉතින් පසන් කියන චරිතේ පොඩ්ඩක් මට ටිකක් ආගන්තුකයි, ලොකු වෙනසක් කරන්න ඕනේ නෑ. මේ දෙත් එක්ක මේ හරි ලස්සන මේ ප්‍රවීණ නළුවලියොත් එක්ක ගනුදෙනු කරන්න හම්බුණා. ඒකම මම හිතනවා වේදිකාවෙන් පන්නරේ ගත්ත කෙනෙක්ට ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරයා ගැන කතා කරන්න ඕනේ. අධ්‍යක්ෂකවරයා හරිම අපි කියනවානේ මේ අධ්‍යක්ෂණය සොඳුරුයි කියලා, සොඳුරු අධ්‍යක්ෂණවරයෙක් කියලා.
කියනවනේ අපි සිනමාවේ කතා වෙනවා වේදිකාවේ කතා වෙනවා ටෙලි නාට්‍ය කතා වෙනවා අතරම හරිම සොඳුරුයි වැඩ කරන්න හරිම ලේසි ලොකු කාලෙක මිතුදමක් එක තමයි මම මේකට සම්බන්ධ වෙන්නේ අතරම ගොඩක් දේවල් එකතු කරගත්ත ජීවිතේට ටෙලි නාට්‍ය ගැන ගොඩක් දේවල් හදාරන්න හැකියාවක් ලැබුණා මේ නීල බෝල් ටෙලි නාට්‍යයෙන් ඉතින් පසන්ට එකස්තුරට තමයි පස්සේදී කුරුළු බාර ගන්න හම්බෙන්නේ කුරුළුත් එක්ක කතා කරන්න හම්බෙන්නේ කුරුළු එකපාරම කොත්මලට එනවා වෙනස්ම චරිතයක් වෙලා විහාර වෙලා ඉතින් කුරුළුගේ සම්පූර්ණම බරපණ ටික අපිට තමයි ගමේ ඉඳලා කරන්න වෙන්නේ මේ දෙත් එක්ක ඔන්න කස්තුරටයි පසන්තයි චරිතය දෙකට පොඩි විවේකයක් හම්බ වෙන බහුගේ කාලේ මොකද කුරුළු යලිත් වතාවක් කොළඹට ආවට පස්සේ අයමත් ඔන්න මහේමයි පසුනෙ දෙන්න යලිත් වතාවක් කොළඹට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා තියෙන විශේෂ දෙයකට කුරුළුගේ ඔන්න සිනමාපටය එලි දකිනවා මේකෙදි ලොකු අලකලංචි ගොඩක් එක්ක තමයි මේ විදි රටම කතා වෙන වෙලාවක සුමිරාන් අපේ කවුද අභිමන් එක්ක ලොකු විරසකයක් තියෙන වෙලාවක කුරුළුට තව ආදරවන්තයෝ පෙම් කරන වෙලාවක දැන් මේ වෙලාවේ ආදිත්‍යගේ බලපෑම චිත්‍රපටයට ඇවිල්ලා තියෙන්නේ ටෙලි නාට්‍යයට ඇවිල්ලා තින්නේ අපි බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා ඉල්ලා සිටින්නේ ලංකාවේ ආදරණීය ප්‍රේක්ෂකයන් නීල බබලුත් එක්ක ඉන්න මේක ලංකාවේ ටෙලි නාට්‍ය විකාශනය විකාශය වෙනස් කරපු හොඳ කේන්ද්‍රීය ලක්ෂණයක් කියලා කියන අපි බලමු මොකද වෙන්නේ ඉදිරියට කියලා නීල බබලුතුලි ජය වේවා සයිබර් අවකාශයට සරසවියක්.